මුතු හිටියේ අකුලේ කයිතංගේ උකුලේ ජාතිනව ඈ කදිරා වඳුරා මුතු ගනි උදුරා වැඩේ නම් අනර්ගයි ඒ වුණාට ගජමණ්ඩ මහත්තයෝ මේක කියවන්න මේ ගමේ කීයෙන් කී දෙනා දකුණු සත්‍රේ දන්නේ බම්බෙම්පි මේක මේ ලියලා ගහලා තියන්නේ මේ ගමේ උන්ට කියවන්න නෙවෙයි එහෙනම් මගුල් කාණ්ඩෙට උන්ට අකුරු සාත්‍රේ පුළුවන් නේව අනේ නාමල් එතන එනවා මේ පැත්තේ ඔබ කියෝගෙනම හිටපන් දැන් අපි තාම එයාව දැක්කේ නැහැ මුතු හිටියේ අකුලේ කයිතන්ගේ උකුලේ දෙන්නත් එක්ක මොනවද මේ ඕනකමින් බලන්නේ බලන්න ඕන නැන්ද මේ කවුද නොසන්ඩාලේ කරලා තියෙන වැඩේ කැලපතරයක් ගහලානේ කාටද මොනවද ඕකේ තියෙන්නේ මේ අර මුතුන කාටනේ ගහලා තියෙන්නේ මහකට කතානේ නැන්ද මුතු හිටි අකුලේ කයිතාංගේ උකුලේ චික් විතර මහා විලිසංගේ නැති කතා සහගහනෝනේ ඔවට අර අහිංසක කෙල්ලට විනේ කටින්ටයි ඔය හදන්නේ බෙම්බි ඌක රහ කර කර කියව කියව ඉන්න නැතුව කවුරු දකින්න කලින් ගලවලා දානවා බං අපච්චි මොනවයි මේ ගස්සන ගහලා තියෙන්නේ යෝලා බලපංකෝ මොකෝ මං ගහපු කෝ එකක් යා කද්දිරා වඳුරා මුතු ගයි උදුරා අඩි අප ඊ මොකද්ද මුතු හිටියේ අකුලේ කයිතන්ගේ උකුලේ ඡ මේක කැලෑපත්‍රයක් නමයි අපච්චි මුතු කියන්නේ මගේ මනමාලිද දන්නේ උඹට හොඳට පුරුදු දෑ ඒ දරුවගේ නම හැබෑනේ නම් මුතු තමයි මුන්ද කඩලු 18ම පැනපු එකියක්ද කොහෙද අපි මේ ගමම අපිට හරලා යමුද හැබං එහෙම චාරිත්‍රාක් තියනවද ඒ මිනිස්සු හම්බ වෙලා මේව තේරුම් බේරුම් කරගෙන එපා යන්න අනේ මන් දන්නේ අපච්චි උන්දට ඔය හැටි මිනිස්සු ඉන්නවා නම් රණ්ඩු කරලා තමයි මනමාලි ගෙනියන්න වෙන්නේ මෙන්න මෙහෙ වර යන්න දැන් ඔය මොකට දක්කණ්ඩි කැලෑපත්‍ර එල්ලලා තියෙන්නේ වෙන හවල් එකකටද මුතුක් ඇ මගුල කඩා හිරවන්න මිස මොකද බං ඔය අසමජ්ජාති වැඩේ කරන්ට ඇත්තේ අනිකෝව පට්ටපල් බොරුනේ ඔය කියන විදිහට මුතු අක්ක මිනිසුත් එක්ක අකුලේ රිංගුවේ නවත්තකනේ උඹේ පැහිච්චකම ඔය වැඩේ මේ ගමේ එකෙක් නම් කරන්නේ නැහැ ඕක කරන්ට ඇත්තේ අර කයිතල්ලම තමයි ඒ වුණාට උන්දට ලැජ්ජ නැද්ද ඔය වගේ දෙයක් ලීලා ඉල්ලපුවාම හානේ උන්ට තියෙන විරි ලැජ්ජාව මං හිතුවේ මගුල් කාණ්ඩේ ඔක දැක්කොත් මුණ අහවල් එකක් කරයිද කියලා බං. ඒකිට මගුල් අත්තරුනොත් වෙන්නේ නියගලාල කාලා මැරෙන්න. ඒ මොකටද? මන්නම් නියගලාල තම්බලා ඒවෙන් පිට්ටු හදලා කයිතන්න කන්න දෙනවා. කොම්ලීට මේවා තේරෙන්නේ නැහැ. මුතු අක්කට මේක කොයිතරම්නම් ලැජ්ජාවක්ද? මගුල අත්තනට වැඩියාපන් ගම හැමතැනම මේක ලියලා තිබ්බ හින්දා වෙච්ච ලැජ්ජාව බලාන ගිහාම අපිට වෙන දෙයක් අපිවත් දන්නේ නෑනේව කොහොමින් හරි ජාමේ බේරන් ඉන්නේ
කදිර අයියයි ජන්තු අයියයි ගුරුන් ආන්සේ මාමයි හන්ද. එහෙම නැත්තම් ඉතින් බයක් එකක් නැතුව ගෙදරටම ඇවිල්ලා අපිවත් අරගෙන යයි. අනේ මන් දන්නේ. කාට කියන්නද මේ අවනඩු? අනේ ඉතින් මේ ගමට කෝරාල මහත්තයෙකුත් ඉන්නවා කියනවනේ. අපි අමුදක් කණ්ඩි මුතුක්කව බලලෙන්ද? එපා. දැන් මගුල් කාණ්ඩින වෙලාව. අපි මේ වෙලාවේ ගියොත් නරකයි. මලයා, උඹ හොඳට බලලා සේරෝම කොළ ටික ගැලෙව්වනේ. ගමේ තියෙන ඒවා නම් සේරෝම ගැලෙව්වා. ඕකුන් ඉතින් තව කොහේ කොහේ අලවලා තිනවද කියලා කන්දේ දෙයහාමුදුරුවෝ තමයි දන්නේ. බැරි වෙලාවත් උන්දලා දැක්කොතින් තමයි වැඩි. අකන්ඩි, උන් කට්ටිය එනවා. උඹ ඉක්මනට මොකක් හරි ඇඟට දාගන්න. මලයත් එක කතා කර කර ඉන්නකො මං ඉක්මනින් එන්න. උන්ද තමයි අපේ අක්කගේ මිනිස්සයා. පින්හාමි. ගණදුන කතා කරන්නට කලින් අපිට කතාවක් තියෙනවා. ඒ මොකද්ද? මේ කතා ගැන නිච්චියටම අපි දන්නේ නැහැ. හැබැයි මේ ගෙදර නගා ගැන කැලෑ පත්‍ර ගහලා තියෙනවා. කවුද ඔය මුසාවාද දෙසා බෑවේ? අපේ නගා හරිම අහිංසකයි. ඔය පාරේ හැමතැනම කැලෑ පත්‍ර ගහලා තියෙන්නේ. ඉන්නක් නැතුව දුමක් නැගින්නේ නෑනේ. මාමන්ඩි, ඔය අකුරු සෑත්තරේ වරද? ඔහෙට ඕල් මුරුන්දන්ද? අපිට අකුරු කියවන්න පුළුවන් වෙච්ච එක වරදක්ද? නෑ, අරුන්ට අකුරු ලියන්න පුළුවන් වෙච්ච එකයි වරද. ඒව මේව අපි දන්නේ නෑ. අපිට මේකට විසඳුමක් දෙනකන් අපි මේකට කැමති වෙන්නේ නෑ. ඌරලි මහත්තයා, උඹ හරි හැඩයි නගා. මං කියන්නේ බොරුද කියලා උඹම බලපංකෝ. ආපු එකේ තේ කහට උරක් බීලම යමු. නෑ නෑ, තේ ඕන් නෑ. තේ කොහෙන් බොන්න බැරිද? පරෙන් පුතා යන්න. ඉස්සෙල්ලම ගෙහුම් මේක මනමාලයට දීපන්. මතකනේ? දෙබුලක් කනවද? ඕන් කීව එක පොළුපන්න කරින්දි. උඹට සමියන්ද? අර මිනිස්සු ගියේ දැන්කෝ. මං උඹට හොඳ පාඩමක් උගන්වන්න. ඔව්
ගියාමං ඉතින් මංවත් පිටක් කෑම මොකෑ වෙන්නේ උන් ගියා ඒ මොකේ උන් අර කැලේ පත්තේ දැකලා උඹලාට හිටින් නැග උන් ගියද ඔයිට හොඳේකි මං උඹට හොයන්න ඔබං උන්ට දැන් ඉඳලම උඹ ගැන අවිශ්වාසයකේ ඕක ඇවිත් එකම තමයි හොඳ